මේ සංසාරයේ දුකකි. දුක අවසන් කළ හැක්කේ වීරේනි. වීරයනු තම సంతානේ හටගන්නා අකුසල විතරකයන් දැක ඒවා අවසන් වන්නට සැලැස්වීමයි. සදහවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් ඔබ තුල උපන් අකුසලයන් දුරු කරගෙන නූපන් කුසල ධර්මයන් උපදවාගෙන සසර ගමන ජය ගන්නට ඔබ හට කුසලානිසංසයක්ම වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූප වාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූප වාහිනී මැදිරියට වැඩම කළ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද දොළොස්වල උදිත ධීර ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාද දී නමස්කාර පූරක පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් ක්‍රියා කරනවා නිට්ටඹුවේ පදිංචි සදැහැති පිරිසක්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අතකෝ ආයස්මා මේඝියෝ පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චේවර මාදාය ජන්තුගාමං පින්ඩාය පාවිසී ජන්තුගාමේ පින්ඩාය චරිත්වා පච්චා බත්තං පින්ඩපාත පටික්කන්තෝ යේන කිමිකාලාය නදියා තීරේ ජංගා තේ නදියා තීරං තේනුපසංකමී අද්දසාකෝ ආයස්මා මේගියෝ කිමිකාලායන් නදියා තීරේ ජංගා විහාරං අනුචංකමානෝ අනුවිචරමානෝ අම්බවනං පාසාදිකං රමණීයං දිස්වාන ඒතද හෝසීති වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි බෞද්ධයා රූපවාහිනිය මගින් විකාශනය වන මේ උදාර සද්ධර්ම දේශනාවෙහි අද සැදැහැති දායකත්වය දරමින් කටයුතු කරන්නේ නිට්ටඹුවේ සිට පැමිණි සැදැහැති සත්පුරුෂයන් පිරිසක් විසිනුයි. විශේෂයෙන් ඔවුන් බලාපොරොත්තු වෙනවා එච්.කේ. සෝමසිරි පියාණන් වහන්සේට වී.පී. ආර්යවති මිත්තණිය පැමිණි හැම දෙනාම නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් විශේෂයෙන් පියතුමාටත් මිත්තණියටත් මේ පින්වතුන්ගේ මියගිය අනෙක් ඥාතීන්ටත් පින් දීම අරමුණු කරගෙනයි නිට්ටඹුවේ සිට පැමිණි පිරිසක් දායකත්වය දරමින් කටයුතු කරන්නේ. මේ දායක පිරිස බොහෝම සතුටටපත් වෙන්න අපිට පුළුවන් කෙනෙකුට ආහාර පාන ඇඳුම් පැළඳුම් බෙහෙත් හේත් මිල මුදල් මේ වගේ දේවල් දෙන්න. ඒක ලොකු පින්කමක්. ඒකට කියන්නේ ආමිස සංග්‍රහය කියලා. ආමිස සංග්‍රහය. ඒ වගේම අපිට පුළුවන්කම තියෙනවා කෙනෙකුට ධර්මය ලබා දෙන්න. ධර්මය ලබා දෙන්න තියෙන්නේ ක්‍රම කීපයකින්. එක්ක බණ කියන හැටි ඉගෙනගෙන බණ කියන්න ඕනේ.
හාමුදුරු කෙනෙක් වගේ නැතත් අනික් කෙනෙකුට කතා කරනකොට හරි හොඳ දෙයක් කියලා දෙන්න පුළුවන් නේ. එහෙම නැත්තම් දහම් පොතපත ලියවා නැත්තම් මුද්‍රණය කරවා නොමිලයේ බෙදා දෙන්න ඕනේ. සල්ලි වලට දුන්නට ධර්ම දානයක් නෙමෙයි. නොමිල දීම ධර්ම දානයක්. එහෙම නැත්තම් ධර්මය දන්න දේශකයන් වහන්සේලා සම්බන්ධ කරගෙන දායකත්වය දරලා ධර්ම දේශනා කරවීම නැත්තම් දේශනාවක දායකත්වය දැරීම මේ තමයි ධර්මය දෙන්න තියෙන ක්‍රමය කෙනෙකුට. අර ආමිසය දීමට වඩා කෝටි ගානකටත් වඩා වටිනවා ධර්මය දීම. ආමිසය දීම නෙවෙයි ලෝකේ අග්‍ර, ධර්මය දීමයි ලෝකේ අග්‍ර. ඉතින් එහෙනම් අද ඔබ මේ සිදු කරන්නේ ලෝකයේ අග්‍රම පරිත්‍යාගය, අග්‍රම දානය, අග්‍රම සංග්‍රහය ලෝකයාට කරන්න පුළුවන් ධර්මයෙන් සංග්‍රහ කිරීම. මේ උදාර කුසලය ඔබ හැම දෙනාටම සසර ගමනේදී අග්‍ර විදිහට ආයුෂ ලබන්න, අග්‍ර ලෙස ශරීර වර්ණය ලබන්න, අග්‍ර ලෙසම නිරෝගී සම්පත්තිය ලබන්න, අග්‍ර ලෙසම කායික බලය ජවය ලබන්න, අග්‍ර ලෙසම ඥානය ලබන්න හේතු වේවා. අග්‍ර අමා මහ නිවන දක්වාම උපනිශ්‍රය වේවා කියලා පළමුවෙන්ම සාදු කියලා ප්‍රාර්ථනා කර ගනිමු. ඊළඟට ධර්ම දේශනාවට අවධානය යොමු කරන්න. ධර්ම දේශනාවේ නම තමයි මේගිය සූත්‍රය. මොකද්ද දේශනාවේ නම? මේගිය සූත්‍රය. මේගිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක ස්වාමින් වහන්සේ කෙනෙක්. උන්වහන්සේට වරින් වර උපස්ථාන කරපු ස්වාමින් වහන්සේලා කීප නමක් වැඩ හිටියා. අර නිත්‍ය උපස්ථායක තමයි ආනන්ද ස්වාමින් වහන්සේ. නිත්‍ය උපස්ථායක කෙනෙක් පත් වුණේ අවුරුදු කීයේදීද? උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොට වයස 35ක්. අවුරුදු 35ේදී තමයි බුද්ධත්වයට පත් වුණේ. ඊළඟ උපස්ථායක නිත්‍ය උපස්ථායක කෙනෙක් අවශ්‍ය වුණේ උන්වහන්සේට අවුරුදු 45ේදී. බලන්න බුදු කෙනෙකුට උනත් නිත්‍ය උපස්ථායක කෙනෙක් අවශ්‍ය වුණ උදව්වට උපකාරයට. ඒ කියන්නේ දුර්වලයි. සාමාන්‍ය මිනිස්සු කොහොම දුර්වල වෙනවද එතකොට අවුරුදු 45ක් වෙනකොට? යම් මට්ටමකට දුර්වලතාවයන්ට පත් වෙනවා. කායික ශක්තිය ආදී පිරිහිලා කෙනෙක් අවශ්‍ය වෙනවා ළඟපාතක ඉන්න අවශ්‍යතාවයක් වුණොත් කතා කරන්න. ඉතින් මේ වරින් වර හිටි උපස්ථායක ස්වාමින් වහන්සේලා අතර එක්කෙනෙක් තමයි මේගිය ස්වාමින් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වාලිකා කියන නගරය සමීපයේ පිහිටි වාලිකා කියන පර්වතයේ විහාරස්ථානයක වාසය කරනවා. වාලිකා පර්වතයේ විහාරස්ථානයක. ඒ කාලේ මේගිය ස්වාමින් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්නේ. දවසක් මේගිය ස්වාමින් වහන්සේ පැමිණියා. බුදුරජාණන් වහන්සේට බොහෝම ආදරයෙන් ගෞරවයෙන් වන්දනා කළා. වන්දනා කළා කියනවා, ස්වාමීනි මම අද ජන්තුගාමයට වැඩම කරන්න හදන්නේ. පිණ්ඩපාතේ කරගෙන එන්න. ජන්තු කියන ගමට වඩිනවද තනියම පිණ්ඩපාතේ කරන්න කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මේගිය ඔබ යමකට අවසර ඉල්ලුවනම් දැන් ඒ දේ කරන්න සුදුසු කාලයයි කියලා.
උන්වහන්සේ අවසර ලබා දුන්නා. මේගිය ස්වාමින් වහන්සේ ජන්තු ගාමයට පින්ඩපාතේ වැඩියා. පින්ඩපාතේ වැඩලා දානේ වළඳලා ඊළඟට උන්වහන්සේ වැඩම කළා කිමි කාලාය කියලා ගංගාව සමීපයට. අපේ සිංහලෙන් කිව්වොත් කිමි කාලාය කියලා තමයි පාලියෙන් කිමි කාලා කියලා අපි සඳහන් කරමු. කිමි කාලා කියන ගංගාව සමීපයට ගියා. මේ ගංගාව සමීපයේ දෙපැත්තේ ලොකු වැලි තලාවන් තියෙනවා. ඉතින් උන්වහන්සේ මේ වැලි තලාවේ සක්මන් කරමින් ඇවිදිනවා මේ ගඟා ඉන දිගේ. මේ වැලි තලාවේ සක්මන් කරගෙන ඇවිදගෙන යන උන්වහන්සේ ඉස්සරහට. ඇවිදගෙන යනකොට උන්වහන්සේට දකින්න ලැබුණා ඉතාම ලස්සන අඹ වනයක්. ඒ අඹ වනය ගැන මෙහෙම සඳහන් කරනවා. පාසාදිකං රමණීයං ප්‍රසාද ජනක අඹ වනයක්. ප්‍රසාද ජනකයි රමණීයයි. මේ අඹ වනය දැකලා උන්වහන්සේට මෙන්න මෙහෙම හිතුණා. මේ අඹ වනය ප්‍රසාද ජනකයි, මේ අඹ වනය රමණීයයි. යම් කිසි කුල පුත්‍රයෙක් ගිහි ගෙදර අතහැරලා සම්මා සම්බුද්ධ ශාසනේ පැවිදි බිමට පත් වුණා නම් ඒ කුල පුත්‍රයාට නැත්තං ඒ පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේට භාවනා කරලා කෙලෙස් නැති කරගන්න සුදුසුම තැනක් මේ අඹ වනය කියලා හිතුණ උන්වහන්සේට. මේ අඹ වනය නම් එහෙම සුදුසුම තැනක් කියලා හිතුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා නම් මම මේ අඹ වනයේට ඒකාන්තයෙන්ම වැඩම කරනවා කියලා උන්වහන්සේ හිතාගත්තා. දැන් නම් වනාන්තරයක් දැක්කට එහෙම යන්න බෑනේ, පුරා විද්‍යාවෙන් අවසර ලැබෙන්නේ නැහැ නේද? පුරා විද්‍යාවෙන් අවසර ලැබෙන්නේ නිදන් ගන්න යන අයට පදිංචි වෙලා ඉන්න පුළුවන් වුණත් සමහර විට ගිහිල්ලා, දඩයක් කරන අයට පදිංචි වෙලා ඉන්න පුළුවන් වුණත් හාමුදුරු කෙනෙකුට ගිහිල්ලා පදිංචි වෙලා ටික දවසක්වත් ඉන්න බැරි මට්ටමක් තියෙන. අර යාර කට්ටියවත් ඉන්න බෑ. හොරෙන් හරියා ඉන්නවනේ සමහර විට හාමුදුරුට, එහෙමවත් ඉන්න පරිසරයක් නැහැනේ ඇත්තටම. නීත්‍යානුකූලව හරි අමාරුයි එහෙම ජීවත් වෙන්න, අමාරුයි. එහෙම අවසර දීමත් අමාරුයි. නොඑක් ප්‍රශ්න ගැටලුත් තියෙනවා. ඉතින් කොහොම හරි මේගිය ස්වාමින් වහන්සේට නම් එහෙම හිතුණා. මේගිය ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට වැඩම කළා. නැවත ගිහිල බුදුරජාන් වහන්සේට ආදරයෙන් ගෞරවයෙන් වන්දනා කරලා එකත් පසෙක වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි අද මම පිණ්ඩපාත ඉවර වෙලා කිමි කාලා කියන ගඟ සමීපයට වැඩම කළා. ඒ ගඟා ඉන්නේ තියෙන වැලි තලාවක්. වැලි තලාව දිගේ ඇවිදගෙන යනකොට ලස්සන අඹ වනයක් හම්බ වුණා. හරීම ප්‍රසාද ජනක රමණීය අඹ වනයක්. ගිහිගේ අතහැරලා සම්බුද්ධ ශාසනේ පැවිදි වෙච්ච කෙනෙකුට නිවන් දකින්න අවශ්‍ය වීරිය කරන්න සුදුසුම තැනක්කේ. මම හිතාගත්ත බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබෙනවා නම් මම යනවා කියලා ඒ අඹ වනේ පදන් වීරිය කරන්න. පදන් වීරිය කියන්නේ නිවන පිණිස දැඩි වීරියක් කරන්න මං ඒ අඹ වනේට වැඩම කරනවා කියලා මම හිතාගත්තා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, මේගිය ටික දවසක් බලන්න, යන්නේ නැතුව ටික දවසක් බලන්න. ඔබ දැන් වැඩම කළොත් එහෙම මම එකලා වෙනවා, තුදකලා වෙනවා, තනි වෙනවා. වෙන ස්වාමින් වහන්සේ කෙනෙක් එනකන්
ටික දවසක් බලන්න කියලා කිව්වා. දැන් බුදුරජාන් වහන්සේ මේගිය ස්වාමීන් වහන්සේ විතරයි වැඩ ඉන්නේ. මම තනියෙන් නිසා ටික දවසක් ඉඳලා බලන්න කියලා කිව්වා. තව ස්වාමීන් වහන්සේ කෙනෙක් එනකන්. ආවට පස්සේ වැඩම කරන්න කියලා. මේගිය ස්වාමීන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. භගවතෝ භන්තේ නත්ති කිංචි උත්තරින් කරණීයං නත්ති කතස්ස පතිචයෝ. බුදුරජාණන් වහන්සේට නම් නිවන් දකින්න කියලා කරන්න කිසිම දෙයක් නැහැ. ඊළඟට ඔබ වහන්සේට නම් කරපු දේවල් වල තව දියුණු කරගන්න කියලා දෙයක්වත් නැහැ. වහන්සේ නිවන් දැකලා ඉවරයි, තව කරන්න කිසිම වැඩක් නැහැ. දියුණු කරගන්න දෙයක්වත් නැහැ ලබාගත් ගුණ ධර්ම වල. ස්වාමීනි මට නිවන් දකින්න තව කරන්න ගොඩක් දේවල් තියෙනවා ස්වාමීනි. මට තව ගොඩක් දේවල් තියෙන නිවන් දකින්න කරන්න. ඒ වගේ මම දැනට කරලා තියෙන දේවල් තියෙනවනේ, ගුණ ධර්ම තියෙනවනේ. ඒව තව දියුණු කරගන්නත් තියෙනවා. ඒ නිසා තමයි මම මේ අඹ වනයේට යන්න තීරණය කළේ. මට ඒකට අවසර ලබා දෙන්න කියලා කිව්වා. බුදුරජාන් වහන්සේ වදාලා මේ ගිය ටික දවසක් බලන්න. අපි හුදකලා වෙනවනේ එහෙම නොතින්. තව වෙන භික්ෂුවක් කෙනකන් වැඩ සිටින්න ටික දවසක් එතකම් බලන්න කියලා නැවතත් සඳහන් කළා. මේ ගිය ස්වාමින් වහන්සේ තුන්වෙනි වතාවටත් කියනවා බුදුරජාණන් වහන්සේට නම් නිවන් දැකීම සඳහා කරන්න කිසිම දෙයක් නැහැ. දැනට පුරුදු කළා තියෙන ගුණ ධර්ම තව දියුණු කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ මට නිවන් දකින්න තව කරන්න දේවල් තියෙනවා. දැනට පුරුදු කළා තියෙන ගුණ ධර්ම තව දියුණු කරගන්නත් තියෙනවා. ඒකයි මම මේ අඹ වනයේට යන්න තීරණය කළේ. පදන් වීර්‍ය, පදන් වීර්‍ය කියන්නේ දැඩි වීර්‍ය කරන්න. ඉතින් බුදුරජාන් වහන්සේ තුන්වෙනි වතාව ඉල්ලා සිටියහම උන්වහන්සේ දේශනා කළා පදන් වීර්‍ය කරන්න කියලා. කියනවනම් අපි මොනව කරන්නද? එහෙනම් දෙපාරක් කිව්වනේ. එහෙනම් මේ ගිය ඔබ කියන දිහා යන්න ඔන්න දැන් අවසර ලැබෙනවා කියලා සඳහන් කළා. මේගිය ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ප්‍රදක්ෂිනා කරලා ඒ කාලේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. වන්දනා කරන්නේ කොහොමද? අතපය එහෙම ආබාධ නැති, තුනටි ආබාධ එහෙම නැති අය බුදුරජාණන් වහන්සේට වඳින්නේ පසඟ පිහිටුවා. පසඟ පිහිටුවා වන්දනා කරන්නේ. නැත්තම් මුළු ඇඟම බිම දිගා කරලා වන්දනා කරනවා. පසඟ පිහිටුවා ගොඩක් අය වඳින්නේ. දෙදන වැලමිටි දෙක නලල බිම හිටින්න. ඉතින් ආදරයෙන් වන්දනා කරලා තුන් වතාවක් උන්වහන්සේ වටේ වැඳගෙන ප්‍රදක්ෂිනා කරනවා. ප්‍රදක්ෂිනා කරනවා කියේ වටේ වැඳගෙන ගමන් කරනවා. දකුණු අත බුදුරජාණන් වහන්සේගේ පැත්තට හිටින විදිහට. ඊට පස්සේ තමයි ආපහු නික්මිලා යන්නේ. බන් කොයි තරම් ගෞරවයක් තිබුණාද කියලා බුදුරජාණන් වහන්සේට. ඉතින් ඒ කාලේ රහතන් වහන්සේලා බිහි වෙච්ච එක ගැන, මාර්ගඵලලාභීන් බිහි වෙච්ච එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. බලන්න බුද්ධ ගෞරවයම කොච්චරද කියලා. දැන් වඳින්නවත් දන්නවද කියලා බලන්න කල්පනා කළා. එහෙම වඳින්නෙත් නෑ. රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලවත් සමහර අය පසඟ පිහිටුවා වඳින්නේ. නිකන් ආයුබෝවන් කියලා විතරනේ ඉන්නේ බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා අත් දෙක එකතු කරලා හිටගෙන පසඟ පිහිටුවා වඳින්නේ නෑනේ. ඉතින් ඊට පස්සේ මේගිය ස්වාමින් වහන්සේ වැඩම කළා අර කිමිකාලා කියන ගංගාව සමීපයට. ඊට පස්සේ අඹ වනයටත් වැඩියා. වැඩම කළා. දැන් එක්තරා අඹ ගහක් ළඟ උන්වහන්සේ වාඩි වුණා දිවා විහරණය පිණිස. දැන් දවල් කාලෙ නෙමෙයි, දානේ වළඳලා
එදා බුදුරජාන් වහන්සේගෙන් අවසර ගත්තා. ඊට පස්සේ ඊළඟ දවසේ දැන් මේ අවසරය ඉල්ලගෙන කොහොම හරි ආයමත් උන්වහන්සේ ඊළඟ දවසේ තමයි මේ ගියේ කොහොම හරි පින්නපාතේ ගිහිල්ලා තමයි පින්නපාතේ ගිහ ලම්බෝවණේට වැඩියා. ඊටවත් දැන් දවල් කාලේ දිවා විහරණය කරන්න මේ අඹ ගහේ අඹ බණේ එක ගහක් ළඟ උන්වහන්සේ වැඩ ඉන්නවා. කොන්ද ඍජුව තියාගෙන පිළිමයක් තිබ්බා වගේ භාවනා කරන්න වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්නකොට උන්වහන්සේ මේ අඹ වනයේට ගිහිල්ලා අර ගහක් ළඟ වාඩි වුණා විතරයි අකුසල විතර්ක එන්න පටන් ගත්තා. අකුසල විතර්ක කිව්ව අකුසල සිතුවිලි එන්න පටන් ගත්තා. අපිට අකුසල විතර්ක කිව්වත් තේරෙන්නේ නැහැ. ඒ වුණාට අපේ හිත තුල වැඩියෙන්ම තියෙන්නේ අකුසල විතර්ක. හරියට මඩවලක ඉන්නවා කෙනෙක්. එයා මඩ දන්නේ නැහැ වගේ. ඒ වුණාට ඉන්නේ මඩවලේ. ඒ වගේ තමයි අපි අකුසල් එක්කමයි ඉන්නේ. අකුසල විතර්ක මොනවද කියලාවත් අපිට තේරෙන්නේ නැහැ. එච්චරට අපි නුවණින් අන්ධ වෙලා ප්‍රඥාවෙන් අන්ධ වෙලා එච්චරටම අපි මොනවද අකුසල විතර්ක උන්වහන්සේට ඇති වෙච්ච? කාම විතක්කෝ. මේ වනාන්තරයට ගිය මුන්නහන්සට කාම විතර්ක ඇති වෙනවා. කාම සිතුවිලි ඇති වෙනවා. රාග සිතුවිලි, ලෝභ සිතුවිලි, තණ්හා සිතුවිලි ඇති වෙනවා. කෙනෙකුට නම් හිතෙන්නේ, තරුණ කෙනෙකුට එහෙම හිතෙන්නේ මහාන වෙනවා නම් මහාන වෙන්න ඕනි, කවුරුවත් පේන්න නැති කැලේකට ගිහිල්ලා. ඇයි? එතර කාම විතරකෙන්නේ නැණි හිතට කවුරුත් පේන්නේ නැණි. රූපවාහිනියක් නැති, රේඩිය එකක් නැති, ෆෝන් එකක් නැති, මිනිස්සු පේන්නේ නැති කැලේකට ගිහිල්ලා. අපි ඒ වුණාට කනගත වුණා කියලාම මේ කෙලස් නැති වෙනවද අපිට? කැලේකට ගියා කියලා කෙලස් නැති වෙන්නේ නැණි. අර හුදකලා වුණාම සමහර විට වෙනදටත් වඩා කෙලස් වෙනවා සමහර අයට. උදකලා වුණාට පස්සේ. ඇයි උදකලා වුණාට පස්සේ කල්පනා කරනවා වැඩිනේ කොහොමද? කෙලස් සිතුවිලි එනවා වැඩි සමහර අයට. උන්වහන්සේ කාම සිතුවිලි එන්න ගත්ත ප්‍රබල විදියට කවුරුත් දකින්න නෑ. ලස්සන රූප, මිහිරි ශබ්ද හඬ නෑ. සුවඳ ආග්‍රහණය වෙන්න කියලා මිහිරි සුවඳ නෑ උන්වහන්සේට. ඒ ස්පර්ශ නෑ. ඒ වුණාට මේ කාම සිතුවිලි අධික විදිහට එනවා. ඊට අමතරව ව්‍යාපාද සිතුවිලි එන්න පටන් ගත්තා. ව්‍යාපාදේ කියන්නේ තරහටනේ. ව්‍යාපාදේ කිව්වම මේ ගහන්න හිතෙනවා, මරන්න හිතෙනවා, අතපය කඩන්න හිතෙනවා, ගෙවල් දොරවල් කුඩු කරලා දාන්න හිතෙනවා. අන්න එහෙම ඒවා විතරක්ම නෙමෙයි. දැන් මේ කැලේකට එහෙම ගියාම සමහර අයට බය හිතෙනවනේ. බලන්න කල්පනා කර ලොකු ස ගස් තියෙන රූක්ෂ ගස් තියෙනවා. හරියට පොළොවට ඉරෙලිය වැටෙන්නෙත් නැහැනේ ලොකු අනාන්තරව ලොකු ගස් තියෙන කැලේ. ඉරෙලිය වැටෙන්නේ නැහැ පොළොවට හරියට. එච්චරට ගස් වලින් උඩින් වියනක් හැදිලා තියෙන්නේ. දැන් වියලි කලාපේ වගේ ගස් වල නම් කැලෑවල නම් යටි කැලේකුත් නැහැ සමහර වෙලාවට. ලොකු ගස් තියෙන වනාන්තරවල අර අර සුස්ක වනාන්තරවල පොඩි පොඩි කටුපඳුරු තියෙන ගස් ඒවැයි බිම යටි කැලේ වුණි තරම් තියෙන අලිහෙම ඉන්න ප්‍රදේශවල. එහෙම නැති ඒවැ යටි කැලේවත් හරියට හැදෙන්නේ නැව නකල්ස් වල. ඊළඟට රිටිගල උස ගස්නේ තියෙන්නේ. උඩු වියනක් තියෙන කරුවල කැලෑවක්. මේ කැලේකට තනියෙන්ම කෙනෙක් ගියාම ගොඩාක් කලාවට බය හිතෙනවා පුදුම විදිහට. ඒ බය කියන්නේත් ව්‍යාපාදයක කොටසක්. පොඩි සද්දෙටත් ඇති ගන්නවා එකපාරටම. ඒත් ව්‍යාපාදයේ කොටසක් එක. ඉතින් මුන්නහන්සට මේ ව්‍යාපාද සිතුවිලි, තරහ සිතුවිලි එන්න ගත්තා. විහිංසා සිතුවිලි එන්න ගත්තා. විහිංසා කියන්නේ අනුන්ට හිංසා කරන, පීඩා කරන අදහස් එන්න පටන් ගත්තා සිතුවිලි. මේගිය ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම කල්පනා කරන. අච්චරියං වත බොහෝ අබ්බුතං වත බොහෝ.
ආශ්චර්යයි අద్భుතයි අద్భుතයි කියන හරි පුදුමයි හරි මාශ්චර්යයි මම ඊටාම සද්ධාවෙන් ගිහි ගෙදර අතහැර දාලා පැවිදි වුණේ එහෙම පැවිදි වෙච්ච මගේ හිත තුල මේ කෙලෙස් සිතුවිලි උපදිනවනේ මේ වනගත වුණෙත් භාවනා කරන්න හිතාගෙනමයි සසර දුකින් නිදහස් වීමට වීරය කරන අදහසින්මයි මේ වනාන්තරයකට ආවේ ඒ වගේ හොඳ අදහසින් ආපු මගේ හිත තුල කෙලෙස් සිතුවිලි උපදිනවනේ හරිම පුදුමයි මේකනම් කියලා උන්වහන්සේ හිතුවා එහෙම හිතලා මේ ගිය ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ආයමත් වැඩම කළා වැඩම කළ උන්වහන්සේට වන්දනා කරලා එකත් පසෙක වාඩි වුණා කිව්වා ස්වාමීනි මම අඹ වනයේට ගිහිල්ලා එක ගහක් මුල වාඩි වෙලා ඉන්න විට අකුසල විතරකෙන්න පටන් ගත්තා බණ භාවනා කරන්න මුකුත්ම බෑ මට හිතුණා මේක හරි මාස්චර්යයි කියලා හරි පුදුමයි කියලා මෙච්චර සද්ධාවෙන් මහන වෙලා ආදරෙන් ගෞරවයෙන් බුද්ධෝපස්ථානත් කරගෙන හිටිය කාලයක් නිවන් දකින්නම කියලා හිතාගෙන අඹ වනයේට වැඩම කළේ අනේයි මගේ හිත තුල මේ වගේ අකුසල සිතුවිලි හටගන්නේ බුදුරජාණන් වහන්සේ කියලා අසා සිටියා ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ දේශනා කළා අපරිපක්ඛාය මේගිය චේතෝ විමුක්තියා පංච ධම්මා පරිපක්ඛාය සංවත්තන්ති මේගිය දියුණු නොවිච්ච හිතක් දියුණු වීම පිණිස ගුණධර්ම පහක් හේතු වෙනවා නොවැඩුණු හිතක් වැඩෙන්න නිවන්නට පත්වෙච්ච නැති හිතක් නිවන කරා ගමන් කරන්න ගුණධර්ම පහක් හේතු වෙනවා මේ ගිය මොනවද ගුණධර්ම පහ පළවෙනි ගුණධර්මය තමයි මේ ගිය කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕනි කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන්න ඕනි තනියෙන්මත් යන්න පුළුවන් ගමනක් නෙමෙයි හැම කෙනෙකුටම කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඕනි අද නම් කල්යාණ මිත්‍රයා කියන වචනේත් හරියට තේරුම් ගන්නේ එකට බොන අය තමන් එක්ක බොන මිනිහට කියන්නේ මෙයා මගේ හොඳම කල්යාණ මිත්‍රයෙක් කියලානේ හඳුන්වලා දෙන්නේ දුරාචාරයේ දෙන පිරිස ඒ තමන් එක්ක ජරා වැඩ කරන අය හඳුන්වන්නේ මේ මගේ හොඳම කල්යාණ මිත්‍රයෙක් පන්සලට ඇවිල්ුණාත් කියන්නේ මේ හාමුදුරනේ මේ මගේ හොඳම කල්යාණ මිත්‍රයෙක් ඒ කියන කල්යාණ මිත්‍රයා නෙමෙයි මේ කියන්නේ මේ කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද තමන්ට වඩා බොහොම ගුණ සම්පන්න තමන්ට ධර්ම මාර්ගය නිවන් මාර්ගය කියලා දෙන හොඳ කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඕනි මේ ගිය කල්යාණ සහායකෝ යහපත් යාළුවෝ ටිකක් ඉන්නත් ඕනි මේ ගිය ඇසුරට හොඳ කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඕනි ඊට අමතරව හොඳ යාළුවෝ ටිකක් ඉන්නත් ඕනි ඇසුරට ගුණ සම්පන්න යාළුවෝ ටිකක් ඕනිම කෙනෙකුට එහෙමනේ දියුණුවකට යන්න නම් සාසනය තුල හෝ ලෞකිකව හෝ හොඳ මිතුරෝ ටිකක් ඉන්නත් ඕනිනේ බේබද්දෝ ටිකක් වට වුණොත් ඉවරනේ මිනිස්සෙක් වටේට මිතුර කෙනෙක් වටේට අපි බේබද්දෝ ගොඩකට වැටුණත් ඉවරයි බේබද්දෝ ගොඩක් අපි ළඟට ආවත් ඉවරයි දුරාචාරයට යොමු වෙච්ච පිරිසකට අපි එකතු වුණත් ඉවරයි ඒ බඳු පිරිසක් අපි එකතු කර ගත්තත් ඉවරයි එහෙම නැත්නම් හොරකම් කරන පිරිසක් මේ ඔය වගේ වෙන ජරා වැඩක් කරන පිරිසක් එයා ඉඳලා හරියන්නේ හොඳ යාළුවෝ ටිකක් ඉන්න ඕනි හොඳ යාළුවෝ ටිකක් කියන්නේ මල ගෙදරට උදව් කරනවා බණ ගෙදරට උදව් කරනවා දාන ගෙදරට උදව් කරනවා දැන් ඉන්නේ යාළුවොත් එහෙමයි යතින් හොඳයි එහෙම නෙමෙයි ඒකත් ලොකු දෙයක් ඒ තියෙන ගුණයක් හරි වටිනවා අද කාලේ හැටියට මේක කියන්නේ මේ අර නරක වැඩ කරන්නේ නැති හොඳ මිතුරෝ ටිකක් Tamanට ඉන්න ඕනේ කියන එක බොන්නේ නැති හොරකම් කරන්නේ නැති දුරාචාරයට යොමු වෙච්ච නැති ටිකක් පිළිවෙලක් ඇති හොඳ යාළුවෝ ටිකක් ඇසුරට ඉන්න ඕනේ
කල්යාණ සම්පවංකෝ ඊළඟට කියන මේ ගිය කල්යාණ මිත්‍රයන්ට නැඹුරු වෙන්න ඕනි තමන්ගේ හිත තමන්ගේ හිතත් කල්යාණ මිත්‍ර ඇසුරට නැඹුරු වෙන්න ඕනි නැඹුරු වෙන්න ඕනි කියන්නේ තමන්ගේ හිත ආස කරන්න ඕනි කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න ඇත්තනො කොයි තරම් වැරදි තියෙන මිනිස්සෙකුට වුණත් කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඕනි ඔබ මොන වැරදි ඔබ මේ වැරදි කරන කෙනෙක්ම කියලා හිතන්න ඔබ මොන වැරදි කළත් කමක් නැහැ මම මේ කියන වැරදික දිගටම කරන් යන්න කියලා නෙමෙයි දැනට ඔබ මොන වැරදි කළත් කමක් නැහැ ඔබට කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් ඔබට ඉන්න ඕනි කල්යාණ මිත්‍රයෙක් ඇයි එතකොට ඔබට පුළුවන් කවදා හරි අර වැරදි ටික හදා ගන්න මේ කල්යාණ මිත්‍රයා නිසා හැබැයි කල්යාණ මිත්‍රයෙක් විතරක් ඉඳලා මදි ඔබේ කල්යාණ මිත්‍ර ඇසුරට බොහෝම කැමති කෙනෙක් වෙන්න ඕනි හදවතින්ම වැරදි කළත් ඒ කල්යාණ මිත්‍ර ඇසුරට කැමති කෙනෙක් වෙන්න ඕනි එවිට ඔබට පුළුවන් හොඳ කෙනෙක් බවට පත් වෙන්න කවදා හරි දවසක හොඳ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් ඔබට ඒක හරීම වටිනවා කල්යාණ මිත්‍ර ඇසුර වැරදි කරන කෙනෙකුටත් කල්යාණ මිත්‍රයෙක් සිටිය යුතුයි කියලා මං කිව්වේ ඒකයි ඊළඟට උන්වහන්සේ වදාලා මේ ගිය සීලවා හෝති පළවෙනි එක කල්යාණ මිත්‍රයෙක් සිටිය යුතුයි ඊළඟට සිල්වත් වෙන්න ඕනි මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී පැවිදි කෙනෙක් නම් ඒ පැවිදි අයට අදාළ සීලයක් තියෙනවා ඒ සීලය ආරක්ෂා කරන සිල්වත් හාමුදුරු කෙනෙක් වෙන්න ඕනි සිවුරු විතරක් තිබිලා හරියන්නේ නැහෙනි සමහර මිනිස්සු නම් කියන්නේ අපි වඳින්නේ සිවුරට විතරයි කියලානේ මේ සිවුරට විතරයි කියලා හිතනවා නම් ඉතින් සිවුරු කඩයක් ළඟට ගිහිල්ලා වැඳලා එන්න පුළුවන් නැත්තම් පන්සලේ සිවුරක් ගෙනත් තියාගෙන ගෙදර සිවුරක් ගෙනත් තියාගෙන වඳින්නත් පුළුවන් නේද සිවුරට විතරක් නෙමෙයි වඳින්නේ සිවුරකට කියන්නේ රෙදි කෑල්ලක් නේ රෙදි කෑල්ලකට නෙමෙයි අපි මේ වඳින්නේ අපි වඳින්නේ සිවුර දරාගෙන ඉන්න කෙනාගේ තියෙන සීලයට ගුණයට නැත්තම් අපිට බැරිය හොඳ ලී කෑල්ලක් ගෙනහැල්ලා ඒකට සිවුරක් පොරවලා තියලා වන්දනා කරගන්න කෙහෙල් කොටේකට සිවුරක් පොරවලා වන්දනා කරගන්න බැරි එහෙම හරියන්නේ ගුණයක් තියෙන්න ඕනි සීලයක් තියෙන්න ඕනි ගිහි ජීවිතයක් ගත කළත් එහෙමයි සීලයක් තියෙන්න ඕනි මිනිස්සෙකුට සීලයක් නැති මිනිස්සය වැඩක් නෑ අසූචි පුරවලා තියෙන ලස්සන රත්තරන් කලයක් වගේ ලස්සන කලයක් තියෙනවා ලස්සන කැටයම් තියෙනවා පලාපෙති ලියවැල් ඔක්කොම ඇඳලා තියෙනවා ඒ වුණාට ඇතුළේ පුරවලා තියෙන අසූචි පිටින් ලස්සන වුණාට ඒ වගේ තමයි ඔබේ ජීවිතය අසූචි කලයක් වගේ ඇතුළේ කුණු වෙලා ඇතුලෙන් දුගඳ හමනවා වැඩක් නෑ තමන්ගේ හිතට තමන් අවංක නෑනේ තමන් දන්නවනේ මම මේ මහ පෞකාරික කියලා ළමයි තමන්ට වඳිනවා තාත්තේ කියලා ආදරෙන් කතා කරනවා අයියේ කියලා නංගිලා ටික කතා කරනවා ගෞරවයෙන් කතා කරන අයියේ කියලා නරක වචනයක් කියලා කතා කරන්නේ නෑනේ අයියේ කියලානේ නංගිලා වුණත් කතා කරන්නේ මල්ලි කියලා අක්කලා කතා කරන්නේ බලන්න සහෝදරකම කියන්නේ මොකද ඒ ගෞරවයක් දක්වන ඒ වචනේ පවා තියෙන ගෞරවයක් ඔබට නමුත් ඔබ ඒ ගෞරවය ලබන්නේ මැද කුණු වෙලා ඉන්න ගමන් මැද කුණු වෙලා කියන්නේ සීලයක් නැතුව ගුණයක් නැතුව ඉන්න ගමන් අන්න ඒක නිසා සීලයක් තියෙන්න ඕනි මිනිස්සෙක් වුණාම සීලවන්ත බවක් සතුන් මරන්නේ නැති කෙනෙක් හොරකම් කරන්නේ නැති දුරාචාරයේ යෙදෙන්නේ නැති සුරා පානේ නැති බොරු කියන්නේ නැති පුළුවන් තරම් සමහර ඒවා 100%ක් බැරි වෙයි පුළුවන් තරමකට සීලයක් එක ශික්ෂාපදයක් දෙකක්වත් අකණ්ඩවම රකින්න එකක් දෙකක් හරිවත් තියෙන්න ඕනේ අනික් ඒවා කැඩුනොත් එතකොට වරින් වර සමාදන් වෙන්න හරි පුළුවන් මොකද සමහර සීල එක දිගටම රකින්න එකත් ලේසි නෑ දුවන අස්සේගේ පිටේ පුහුල් ගෙඩියක් තිබ්බොත් බඳින්න නැතුව පුහුල් ගෙඩිය වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩිනේ රැකෙන්න තියෙන ඉඩ කඩ අඩුයිනේ මේ පෘථග්ජන මිනිස්සයාගේ ගිහි වුණත් පැවිදි වුණත් සීලය
අස්සයාගේ පිටේ තියලා තියෙන පුහුල් ගෙඩියක් වගේ. ඒ පෘථග්ජන මිනිස්සෙක් නේ. කොයි වෙලේ කැඩෙයිද කියන්න බෑ සීල එච්චර අවිනිශ්චිතයි. කොයි වෙලේ බොරුවක් කියයිද කියන්න බෑ. කොයි වෙලේ මදුරුවෙක් වහලා ඉන්න උට ගහයිද දන්නේ නෑ. මදුරුවෙකුට ගැහුවොත් ප්‍රාණඝාතයෙන් දුස්සීල වෙලා ඉවරයි. ප්‍රාණඝාතය කළා වෙනවා තමයි. කොමඩ් එකේ කුඹි පිරිලා එහෙමම චූදානව ගිහිල්ලා කුඹි ටික ඔක්කොම මැරෙනවනේ. එහෙමම ටොයිලට් යනවා. එහෙම වතුර ගහනවා. දැන දැනනි කරන්නේ නොදැන කරනනේ දන්නවනේ මුන් ටික මේ කස්සර ගියාට පස්සේ මැරෙනවා කියලා. සීල ඉවරයිනේ එතකොට. නමුත් ඉතින් කරුණාව මෛත්‍රිය තියෙන මිනිස්සෙක් නම් පරණ රෙදි කෑල්ලක් හරි අරගෙන අරුන්ට ගිහින් මීන් සැරේ පිය දාලා පැත්තකින්ද පැත්තකට දානවනේ. වෙන දිහෙට ටිසු එකක් හරි අර සර්වියට් එකක් හරි අරගෙන මුන්ට ගිහින් මීන් අයින් කළා දාන්න පුළුවන් කැතක් අපිරියාවක් ලොකුවට හිතන්න යන්නේ නැතුව. අද කාලේ ගොඩක් පුළුවන් දැන් මාස් හැම ගෙදරකම වගේ තියෙනවා. මාස් එකක් හරි දාගෙන ගිහලා උන් ටික අයින් කළා ගඳ එනවා නම් මාස් එකක් හරි දාගෙන යන්න පුළුවන්. අයින් කරලා පිරිසුදු කරන්න පුළුවන්. එහෙම තමයි සීලය රකින්න. ඒකදී යම්කිසි කැපකිරීමක් කරන්න ඕනි නැතුව බෑ කරගන්න. සීලවන්ත විය යුතුයි. ඊළඟට දේශනා කළා මේ ගිය සුදුසු කතා ඇහෙන්න ඕනි. බලන්න කල්යාණ මිත්‍රයෙක් හෙන්න ඕනි. සීලවන්ත වෙන්න ඕනි. ඒ විතරක් මදි. සුදුසු කතා ඇසිය යුතුයි. අසෙන්ඩ ලැබෙන්න ඕනි. මොන සුදුසු කතා? අප්පිච්ච කතා. අල්පේච්ඡතාවය පිළිබඳ කතාව. අල්පේච්ඡතාවය පිළිබඳ කතාව කියන්නේ ස්වල්පයක් කැමැතිවීම. මේ ගොඩාක් ගොඩ ගහගන්න එක ගැන නෙමෙයි. ස්වල්පයක්. ඇඳුම් පැළඳුම් වුණත් අවම ප්‍රමාණයක්. ගන්න පුළුවන්කම තිබ්බ කියලා ඇඳුම් ගොඩාක් ගන්න පුරුදු වෙන්න හොඳ නැහැ. සමහර අය ඉතින් මගුල් ගෙදරක් ගත්තොත් මලුත් ක්‍රමයට අනුව එක මගුල් ගෙදරට එකයි නේ අඳින්නේ. ඊට පස්සේ පැත්තකින් තියනවා ඒ සාරිය. එහෙම එච්චරට පහත් වෙන්න එපා. මානසිකත්වෙන් ලොකුවක් ලොකුවට ඔළුවට ගන්න එපා. මොනවද එච්චර ලොකුවට හිතන්න තියෙන්නේ අපිට? මගුල් ගෙවල් 10කට 12කට 15කට 20කටවත් අඳින්න එකක් ගත්තාම එහෙම හිතන්න යන්න එපා. කවුරුර ඇහුවත් කමන්නේ කියන්න මේ අන්නම් මේ 12 වෙනි මගුල් ගෙදරට මේ අඳින්නේ මේ සාරිය. මේ සර්ට් එක අඳින්නේ මේ 15 වෙනි මගුල් ගෙදරට. නිකන් වියදම් කරන්න සල්ලි නෑනේ. ඒකෙන් ඔය මොන හරි ගෙනලා කනවනේ ළමයින්ට හරි කන්න දෙනවනේ කියලා කියන්න පුරුදු වෙන්න ඕනේ. සල්ලි තිබ්බට කමන්නේ. අල්පේච්ඡ වෙන්න ඕනියේ වැඩි. ඇඳුම් පැළඳුම් වලදී පුදුම ඇඳුම් ගොඩක් නේ සමහර අයට තියෙන්නේ. සමහර අයට පුදුම ඇඳුම් ගොඩක් තියෙන්නේ. එක දවසක් මන් දැක්ක එක්කෙනෙක්ගේ කාමරයක ඇඳුම් තියෙනවා. මේකේ ඇඳුම් කට්ටල 15ක්ද කොහෙද තිබුණා? වෙන මෙල්ලලා හිටන් සර්ට් 15ක්ද කොහෙද? මම කොච්චර ඇඳුම් ගොඩක්ද කියලා. එහෙම බෑ, අල්පේච්ච වෙන්න පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ ගැන කතා කරන්න ඕනි අපි. කතා අල්පේච්ඡතාවය පිළිබඳ කතා කරන්න ඕනි. තමන් තුලත් ඇති කරගන්න ඕනි. ඊළඟට හැම දෙයකදීම අල්පේච්ච වෙන්න ඕනි. ගෙදරට උනා තමන්ට අවශ්‍ය දේවල් උනා අත්‍යවශ්‍යම නම් තමයි ඒ දේ ගන්නෙ. නැත්තම් ගන්නෑ. ආයන්තරජාලේ දැක්කා කියලා ගෙන්න ගන්නෑ ඒක. කුරිය සර්විස් කළා නැත්තම් ගෙනත් දෙනවනේ. වෙන සේවාල් තියෙනවනේ. මේ දකින දකින එක පුදුම ප්‍රශ්නයක් සමහර අය. පුංචි යන ගෙන්න ගන්නවා සමහර විට මේ කුරිය සර්විස් එකක් කරා. තමට පුංචි නියනක් ගෙන්න ගන්නවා. ගෙන්න ගත්තර එකෙන් ඇණයක්වත් අල්ලන්නවත් බෑ. අතරවත් අහුවෙන්නේ නෑ ඒක. මේ ඉන්ටර්නෙට් එකෙන් දැකලා එහෙම මේ දකින දකින දේ ආස කරලා කොහෙන් නවතීද කියලා කියන්න බෑ. ඔබේ ඒ සෑහීමකටපත් නොවන ස්වභාව ඔබ ඒ ගින්දරක් වෙලා තියෙන්නේ. ගින්දරට රොඩු කොච්චර ලැබුණත් මදි. ලැබෙන ඔක්කොම ටික පිච්ච පුච්චලා දානවා. ඔබ දැන් ගින්දරක් වගේ වෙලා තියෙන්නේ. මහා ලෝභයක් වෙලා තියෙන්නේ දකින දකින දේ ගන්න හිතිලා. ඔබ ගින්දරක් වගේ වෙලා. ඔබ මහා සාගරයේ වගේ වෙලා. කොච්චර වතුර වෙන්න ආවත් මදිනේ. කොයි තරම් ආවත් ඔක්කොම ටික බාර ගන්නවා. හැම ගඟකින් මෙන ටික බාර ගන්නවා. සීමාවක් නැති වෙලා අර මහා ලෝභියා මහා මුහුඳ වගේ සෑහීමකටපත් වෙන්නේ.
බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ තුන් දෙනාම එක වගේ කියලා. මහා ලෝභයයි ගින්දරයි මුහුඳයි සෑහිමක් නැහැ. ඔබත් දැන් මේ මට්ටමට ඇවිල්ලා තියෙන මේ පොඩි පොඩි දේවල් වලටත් හැම දෙයකටම ආස කරලා බොත්තමටයි අරකටයි මේකටයි පුංචි පුංචි දේවල් වලට. ඒකෙන් ඒක කරන්න එපා. එහෙම වෙන්නේ නැතු අල්පේච්ච වෙන්න. අවශ්‍යම නම් විතරක් තමයි ඒ දේ ගන්නෙ. එනතු හිතෙන හිතන දේවල් එකතු කරගන්න එපා. ඒ පිළිබඳ කතා වෙන්න පො කතා කරන්නත් පුරුදු වෙන්න ඕනි තමන්. අප්පිච්චතා. එන සන්තුට්ඨිතා. සන්තුට්ඨිතා කියන්නේ ලද දෙයින් සතුටු වීම, තියෙන දෙයින් සතුටු වීම. තමන්ට තියෙන මේ නිවසෙන් තමන් තෘප්තිමත් වෙන්න ඕනි. මේ ගෙදර ඉන්න පුළුවන්ද? බලන්න අරයලගේ ගෙදර අහවල්ගේ බන්න මේ අපි ඉන්න තැන. එහෙම නැහැ තමන්ගේ මේ ඉන්න කාමරේ, තමන් පාවිච්චි කරන නාන කාමරය. ඒව ඇති තමන්ට. සන්තුට්ඨිතාව එකයි. ගයක් හදන්න පුළුවන් කාලෙක හොඳ ගයක් හදාගන්න එකට කමන්නේ. දැනට මේ තියෙන දේවල් වලින් සතුටු වෙන්න ඕනි. තමන්ට තියෙන ආහාර පාන ටිකෙන්, දඳුන් පැලඳුන් ටිකෙන්, තමන්ට වාහනයක් තියෙනම් තියෙන වාහනේ, පුට් සයිකලයක් උනක් කමන්නේ. එකෙන් හරි තමන් සතුටු වෙන කෙනෙක් වෙන්න ඕනි. නැත්තම් වැඩක් නැහැනේ ජීවිතේ. මානසික සතුටක් නැහැනේ. ලද්දෙන් සතුටු වෙන්නේ නැති මිනිස්සයාට සන්තුට්ඨිතාය ගැන කතා වෙන්න ඕනි. පවිවේකිතා. විවේකය ගැනත් කතා වෙන්න ඕනි. මේ ටිකක් සිල් ගන්න ඕනි, භාවනා කරන්න ඕනි, බුදුන් වඳින්න ඕනි, පිරිත් කියන්න ඕනි. අන්න ගුණධර්ම පැත්‍ර වෙලාවක් වෙන් කරගන්න එක ගැනත් හිතන්න ඕනි තමන්. ඊළඟට දේශනා කළා මේ ගිය වීරිය දිනු කරන්න ඕනි. ඊළඟට ගුණධර්ම දිනු කරන්න වීරියක් තියෙන්න ඕනි. ඊළඟට දේශනා කළා මේ ගිය හොඳ නුවණ දිනු කරන්න ඕනි, ප්‍රඥාව දිනු කරගන්නත් ඕනි මේ ගිය හොඳට. විශේෂයෙන් විදර්ශනා වඩලා ප්‍රඥාව ධර්මීගෙනගෙනත් ප්‍රඥාව යම් මට්ටමකට දිනු වෙනවා. එතනින් නවතිනතු ටිකක් භාවනා කරලා ලබන ප්‍රඥාව, භාවනා පඤ්ඤා කියලා කියන්නේ භාවනා කිරීමෙන් ලැබෙන නුවණ ඇති කරගන්නත් මහන්සි ගන්න ඕනේ. මෙන්න මේ ගුණ ධර්ම තියෙනකොට මේ ගිය අපේ හිත හොඳට අර ධර්මය අවබෝධ කරන්න සුදුසු විදිහට මෝරලා සකස් වෙනවා කියලා දේශනා කළා. මේ ගිය ස්වාමින් වහන්සේට බොහෝ උපකාර වුණා. අද ධර්ම දේශනාව මෙපමණකින් නිමාවටපත් කරනවා. අද ධර්ම දේශනාව මෙපමණයි. ඉතාමත්ම සද්ධාවෙන් ගෞරවයෙන් දායකත්වයේ දරුවේ නිට්ටඹුවේ පදිංචි සදැහැති සත්පුරුෂයන් පිරිසක් බලාපොරොත්තු වෙන අභාවප්‍රාප්ත HK සෝමසිරි පියාණන් වහන්සේට, VP ආර්යවති මිත්තණියට, මිත්තණිය එවගේම පැමිණි හැම දෙනාගේම මිය ගිය ඥාතීන්ට අපවත් වී වදාළ අති ගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට ඒ හැම දෙනාටම අපි පින් අනුමෝදන් කරනවා. ඒ හැම දෙනාටම මේ පින් පෙත්තේ කාන්ත කොට දැනේවා, පෙනේවා, ලැබේවා, අනුමෝදන් වේවා. ඒ අයගේ පරලෝක ජීවිතේ කාන්තයෙන්ම වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, මුළු සංසාර ගමනම සුවපත් වේවා, සසර දුකින් අත් මිදේවා, ලෝකෝත්තර අජරාම රමා මහ නිවණින් සැනසීම ලබත්වා කියලා හද පිරි මෛත්‍රියෙන් සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කිරීම RSGDL මංගලිකා මෞතුමියට සෙත් ප්‍රාර්ථනා කරනවා. පෙරපාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනය ලබා දුන් සියලුම ගුරු මව්වරුන්ට, ගුරු පියවරුන්ට හදවතින්ම ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. මහා ශ්‍රේෂ්ඨ ගුණයක් ඒක. තමන් තනියම නැගී සිටියේ නැහැ. තමන් මෙතනට ආවේ ගුරුවරයෙක් නිසා ගුරුවරුන්ට ගරු කිරීම මහා ශ්‍රේෂ්ඨයි. ඒ වගේම ගුරුවරුද ගෞරව ලබන්න සුදුසු පරිද්දෙන් ජීවත් වීමත් ශ්‍රේෂ්ඨයි.
එවගේ විශේෂයෙන් බලාපොරොත්තු වෙන දෙවිවරුන්ට පින් දීම ආර්ය සුමන සමන්දි විරාජයානන් වහන්සේට ශාසන සංරක්ෂණේ නියුතු විෂ්ණු දිවිරාජයානන් වහන්සේට රුහුණට අධිපති කතරගම දෙවියන්ට ඒ වගේම මේ වස්නාහිරට අධිපති මහා විභීෂණ දෙවියන්ට වන්නියට අධිපති අයනායක දෙවියන් අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන් පත්තිනි මෑණියන් ගම්බාර දෙවියන් ඇතුළු අපේ ජීවිත ආරක්ෂා කරන සියලුම දෙවිවරුන්ටත් පින් දෙනවා ඒ දෙවියන්ටත් මේ පින් ලැබේවා දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත් යසීසුරු වර්ධනය වේවා දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය ආරක්ෂාව සැමදා සලසා දෙත්වා දෙවියෝ දමා නිවනින් සැනසීම ලබත්වා අවසාන වශයෙන් පින්වන්ත හැම දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා මෙලෝ වශයෙන් පැමිණැති අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ ඇස්වහ කටවහ දෝෂ කර්ම විපාක දුරු වේවා තබන පියවරක් පාසා ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා කරන ක්‍රියාවක් පාසා ගෙමෙන මොහොතක් පාසා මගේ මුතුම් රත්නත්‍රය ඔබ හැම දෙන ආරක්ෂා කරනු ලබත්වා මේ ජීවිතයේ මේ බුද්ධ ශාසනයේ දන් දෙමින් සිල් රැකෙමින් සමත විදසුන් භාවනා වඩමින් පින් දෙමින් පින් අනුමෝදන් වෙමින් වතපිලිවෙතෙහි යෙදෙමින් ගුණපිලිවෙත් පුරමින් නිවන් මඟ ගමන් කරන්නට ලැබේවා මතු උපදින ජීවිතවලදී නරක තිරිසන් ප්‍රේත අසුර කියන සතර අපායෝත්පත්ති දුක්ඛයකටපත් නොවේවා සුගතිගාමි වාසනාවන්ත සැප බහුල සත්පුරුෂ ජීවිත පෙළක් එක දිගට ලැබේවා සෑම ජීවිතයකදීම සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන ගුණ පිළිවෙත් මුණ ගැසේවා ඉතාමිග්මන් ජීවිතයකදී අනන්ත බුදුපසේ බුදු අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක මහරහත්තුතුමන් නිවිසනසී පැමිණ වදාළ සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අජරාමර අමෘත මහා නිර්වාණ ප්‍රතිලාභය පිණිසම මේ උදාරතර මහෝත්තම මහානී අග්‍රගණ්‍ය ධර්ම දානමය කුසලය හේතු වාසනා වෙත්වා කියා පින් අනුමෝදන් විය යුතුයි ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.